බෝවන් හැමෝටම සුබ දවසකට ප්‍රාර්ථනා කරනවා මම ඉස්සෙල් හෙල්ති ෆුඩ් මම ඔයාලට කියලා දෙන්න යන්නේ මයොනිස් සෝස් එකක් গিදරදිම ඉතාම පහසුවෙන් හදාගන්න විදිය. ඉතින් මම හදලා පින්නන මයොනිස් එක ඇත්තටම ඉතාම ශනිකව গিදරදි හදාගන්න පුළුවන්. ඉතින් අපිට මම මෙතන භාවිතා කරන්නේ ඔලිව් ඔයිල්. නමුත් ඔයාලට ඕන නම් අනිවාර්යයෙන්ම කෝන් ඔයිල් එකක් මේකට භාවිතා කරන්න පුළුවන්. ඉතින් අපි බලමු වීඩියෝ එකට ගිහිල්ලා කොහොමද මයොනිස් එකක් গিදරදි පහසුවෙන් හදාගන්නේ කියලා. මේ තියන්නේ ඔලිව් ඔයිල්. අපිට මේක බෝතලෙම තියාගන්න වෙනවා. අපි දැන් මයොනිස් එක ගහනකොට මේ බෝතලෙන් ඔලිව් ඔයිල් චුට්ටු චුට්ටු තමයි වැටෙන්න ඕනේ. ඒ වගේම මෙතන තියෙනවා බිත්තරයක්. මේකේ කහමදේ විතරයි ගන්නෙ. ඒ වගේම මෙතන තියෙනවා දෙහි ඇඹුල්. මම මේක ටීස්පූන් දෙකක් වගේ. ඒ වගේම ලුණු කුඩු. ඒ වගේම වයිට් පෙපර් එක, මේ ගම්මිරිස් කුඩු. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා මස්ටර්ඩ්. මස්ටර්ඩ් ක්‍රීම් එක. මේකෙන් අනිවාර්යයෙන් ටීස්පූන් කාලකට භාගයකට පොඩක් වැඩි වෙන්න අවශ්‍ය කරනවා. ඒ වගේම ලුණු කුඩු. ඒ වගේම විනිගර් පොඩක් අවශ්‍ය කරනවා. මේ ටික තමයි අවශ්‍ය. ඒ වගේම මේක පොඩි භාජනයක් ගන්න ඕනේ. අපි මේක හදන්න ඕනේ මේ වගේ අයිස් එකක් උඩ තියලා. ඉතින් මොකද හේතුව මේ කූල් එක තියෙන දැනක ප්‍රශ්නයක් නැහැ. කෝල් එක නැත්තම් ඔයාලා අයිස් කැර ටිකක් මේ විදිහට භාජනය දාලා ඒක උඩින් තමයි මේ පොට් එක තියලා මේක අපි හදන්න ඕනේ. එනවා අපි බලමු මයොනිස් එක හදාගන්නේ කොහොමද කියලා. මේ භාජනයේ මයොනිස් එක පොඩි බෝම තියාගන්න. මම මේ රෙදි කැල්ලක් යට දාලා තියෙන්නේ. මේක අපි මෙහෙම මේ පිස්සෙන් ගහද්දී මේක හිමේ දුවන නිසා. ඒක තමයි රෙදි කැල්ල දාලා තියෙන්නේ. දැන් ඊට පස්සේ ඉස්සෙල්ලාම අපි මේ මස්ටර්ඩ් ක්‍රීම් ටික ටික කරගන්නවා. ඊට පස්සේ මේ බිත්තරේ මේක බිත්තරේ මේ කහමදේ විතරයි ගන්නෙ. මේ කහමදේ ගන්න ලේසිම ක්‍රමය තමයි මම මේ කියලා දෙන්නේ. බිත්තරේ මෙහෙම කඩන්න. කඩලා මේක මේ විදිහට පෙරමට වයිට් මෙහාට පේනදි සුදු මදේ පල්ලයට වැක්කිරනවා. මේ විදිහට දෙපැත්තට දෙපැත්තට ගන්න. එතකොට මේ සුදු මදේ බීරලා බීරලා යනවා. දැන් අපි මේක මේකට කඩ ගන්නවා. ඉතින් සුදු මදේ වලට වෙන දෙයකට වලට ගන්න පුළුවන් අවශ්‍යතාවයකට. ඊට පස්සේ අපි මේකට ගම්මිරිස් කුට්ටිය එකතු කර ගන්නවා. ඒ වගේම අපි විනිගර් දෙහි ඇඹුල් දාන්නේ ටිකක් වෙලා ගියාට පස්සේ. දැන් මේක මෙහෙම කලවම් කර ගන්න ගමන් මේක ගහන්න ඕනේ එකම පැත්තට. මේක එකම පැත්තට තමයි කරපන්නේ. දකුණට ගැරුවා නම් දකුණට තමයි මේක අපි මේක මෙහා කරන්නේ. මොකද මෙහෙම ඔලිව් ඔයිල් එකෙන් චුට්ටු 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 දාන්න ඕනේ. එතකොට මේක බයින් වෙනවා. මේ විදිහට බලන්න පේනවා ඇති. මේ විදිහට මේක බයින් වෙනවා. මේක කරකෙන්න තියෙන අල්ල ගන්න ඕන වල. මේ විදිහට අයිස් එකේ ගහන්නේ අයිස් කැට උඩ තියද්දී හොඳක් හරකෙන්න බලනවා බෝල් එක. එහෙම තමයි මේලු. මේක මේ විදිහට මුලින් හිමින් 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 ඔයාලා මේක බයින් එන්න වෙව කරන්න ඕනේ. ඔලිව් ඔයිල් වල පෙරද මේ වැක්කිරන විදිය බොහොම චුට්ටයි. මේක වැක්කිරෙන්නේ ගොඩක් දාන්න නැහැ. සෝස් එක හරි නයි අපි මේ රොයිල් පොඩ්ඩක් හිට කර ගන්න. ඒ විදිහට ඔයිල් චුට්ටු 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 දාලා මේක ගහන්න ඕනේ. එතකොට තමයි මේක ෆෝම් වෙලා උඩට එන්නේ. දැන් මයිනස් ගෑනලා කරනකොට බලන්න මේ විදිහ මයිනස් එක වලට ගෙදර දෙනවා. අදම ඒසි එක දාගන්න පුළුවන්. මේකේ ආටිෆිෂල් නෑ. හොඳ يعني රසකාරක මොකුත් නෑ. මේ විදිහට පොඩ 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 පොඩ
මේවා කරන්න ඕනේ.